ඔන්න එහෙනම් අපි තව අලුත් මලුත් වීඩියෝයක් අරන්ගෙන ආවා නේද? නේද? ඔව්. ඔව්. ඒ නෑ මේක තමයි ලස්සන එකක්. මේ වීඩියෝ එක අපි කරන්නේ අලුත් චිත්‍ර අඳින අයට අලුතෙන් කාටුන් කැරක්ටර්ස් අඳින්න පුළුවන් අයට කාටුන් කැරක්ටර්ස් නැත්නම් චිත්‍ර වලින් කතා ලියන්න පුළුවන් අය චිත්‍ර එකතු කරලා කතාවක් ලියන්න පුළුවන් නම් කොච්චර ෂෝද නේද? ඒ වගේ චරිත කීපයක් හදාගන්න පුළුවන් විදිහේ චරිත හදන හැටි නැත්නම් කාටුන් කැරක්ටර්ස් අඳින හැටි තමයි අපි අද කියලා දෙන්නේ. ඉතින් මම හිතනවා මේක කලිනුත් අපි DP Kids අපේ YouTube channel එක බැලුවා නම් පල්ලෙහාට ගිහින් බැලුවා නම් අනිවාර්යයෙන්ම තියෙනවා ඒකේ මේ වගේ characters ඇඳපුවා තියෙනවා. ඊළඟට විවිධ සත්තු වර්ග ඇඳපුවා මේ ඔක්කොම තියෙන්නේ අපේ නිර්මාණශීලීත්වය නිර්මාණශීලී කලාව එකතු කරගන්න පුළුවන් චිත්‍රකලාවත් එක්ක. නිසාම පුංචි අයට නිර්මාණශීලී ළමයි පරපුරක් ඉදිරියේදී බිහි කිරීම සඳහා. ඉතින් ඒ නිසා ඒ විශ්වාසයත් එක්ක අපේ වැඩසටහනට ඉතාම හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය අපිට කතා කරනවා. ඉතින් ඒ නිසාමයි අපේ DP Kids ප්‍රෝග්‍රෑම් එක මොනා කරනවද? සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. ඒක තමයි සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ. අර බෙල් එකත් ඔබන්න ඕනේ. බෙල් බටන් එකත් ඔබන්න ඕනේ. එතකොට තමයි අපේ වීඩියෝස් ඉක්මනින්ම ඔයගොල්ලන්ට එන්නේ. ඉතින් එහෙමනම් ඔන්න අදත් අපි පටන් ගමුද ටක් ගාලා? හා. අඳිමුද පින්තූරේ? හරි. පෑන අරගත්ත ක්ලිප් එක කොහොමද ගලවන්නේ? හයි තිරිස් ගාල ගලවලා නේද? තිරිස් ගාල ගලවලා අපිට මේක අඳින්න පුළුවන්. ඉතින් එහෙමනම් අඳින්න පටන් ගමුද? හා. හරි. එහෙමනම් ඔන්න ඉස්සෙල්ලම මම අඳිනවා මෙහෙම. මෙන්න මෙහෙම ලයින් දෙකක් ගහගමුද? පුළුවන්ද? ඔන්න ඔහම ලයින් එකක් ගහන්න. මේ වගේ ලයින් දෙක. මේ පැත්ත, මේ පැත්ත ලයින්. මේ මම අඳින විදිහටම අඳින්න. මෙතනම මේ ලයින් එක ගන්න. ඔන්නකයි හිමි කලබල වෙන්න එපා. රයිට්. හරිද? ඊට පස්සේ මේ ලයින් දෙකේ මේක මෙහෙම ලස්සනට මෙහෙම රවුම් කරන්න පුළුවන්. හරිද? හරි. හරියටම හරි. මේකත් මෙහෙම මෙහෙම කළා මෙහෙම රවුම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. රයිට්. පුළුවන් නේ? ඔව්. හරි. ඊට පස්සේ මෙන්න මේ හරියෙන් හරියටම මේ හරියෙන් අපිට පුළුවන් මෙහෙම ලොකු බෝල දෙකක් අඳින්න. මොකක්ද? S2. ඔව් S2. S2 එකේ මෙතන උඩින් පොඩි බෝලයක් මෙහෙම අඳ ගන්නවා. උඩින්. මෙතනත් පොඩි බෝලයක් හිමින් ඈ හරියටම බෝලයක් අඳ ගන්නවා. ඊස් මෙතන තව පොඩි පුංචි බෝලයක් පල්ලේ අඳ ගන්නවා. පුංචි බෝලයක් අඳ ගන්නවා. අනේ හරි. ඊටු ටික අපිට පුළුවන්. ඒ ලොකු බෝලේ සම්පූර්ණයෙන් මේක කළු කරන්න. හරිද? හරි. කළු කරා. රයිට්. ඊට පස්සේ මෙතනින් පුළුවන් අපිට මෙහෙම පොඩි එකක් අඳින්න. පුළුවන්ද? රයිට්. අන්න දෙගත්තා. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා පුළුවන් අපිට මෙහෙම වී බලන්න. මේක දිහා බලන්න. මේ හැඩේ මෙතනින් මෙහෙම ඊතලයක් එනතම් මේ ඉසෙට් හැඩයක් මෙහෙම ඇඳ ගන්න පුළුවන්. ඔන්න හරි. හරිනේ? හරි. එතකොට මෙතනින් පොඩි දාමුද කටක්? හා. අන්න මම කටක් වැටුනේ. hina වෙලා ඉන්නේ නේද? ඔව්. මෙතන තව මෙතනට hina වෙන්නතරනේ. ඕ මේක ලස්සනට hina වෙන්න ඕනි. මෙතනින් පොඩි කන් දෙකක් දාමු. මේ කන් දෙකක් දාන්න. ඔයා මෙතන බලන්න. හරි. හරි. මේ පැත්තට කන්නක් දාන්න. හරි. හරි. ඊට පස්සේ මෙතනින් පුළුවන් මෙන්න මෙහෙම. මේක දිහා බලන්න. මේම රේඛාවක්, මේම රේඛාවක්, මෙහෙම එකක්. මේම රේඛාවක්, මේම රේඛාවක්. හරි. මෙහෙම, ආයි මෙහෙම, මෙහෙම. ආයෙත් මෙහෙම. මේර ගත්තා. ආන්න හරි. මේ පැත්තට ගන්න කොහෙම? හරිද? හා. මෙහෙම එකක් ඇඳා. මේ මායන්ද මෙතන. ආ හරි. ආයි මේට ගත්තා. ආයි මේට එකක් ඇඳ. මේට එකක්. හරි. හරි, කමන්න. ඕකේ. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් මෙතන ඉඳලා හරිද? රේඛාවක් මම අඳින කඳින්න ඕනේ වෑ. මුදෙන මුත් බලන්න එපා. මෙතන ඉඳලා මෙහිට රේඛාවක් අඳින්න. හරිද? හරි. තරික මිහෙන් අරගන්නවා අපි. පොඩි 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 පන් කීරක. කිවට පස්සේ අඳින්නේ ඈ.
ඇන්දර පස්සේ මෙහිම අරගෙන හරිද මෙත අමෙතන ඉඳින්නකෝ මෙත ඉඳලා ඉඳින්නකෝ රේඛාවක් හරියටම මෙත ඉඳලා මෙහෙට දිගටම හ්ම් හරි ඊට පස්සේ මෙතනින් අදපු රේඛාව ඔහොම අරගෙන මෙන්න මෙහෙම අරවන්න හරිද හරි 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 ඊට පස්සේ මෙතන ඉඳලා පුළුවන් ඔයාට මෙන්න මෙහෙම රවුම හොඳයි මෙතන පුළුවන් මෙහෙම රවමක් ගන්න. ඔව්. මොන හරි. හරිද? හරි. Yes. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම එකක් ඇඳලා හරිද? හරි. මෙහෙම එකක් අඳිනවා. ඔව්. ආයි මෙතනින් මෙහෙම රේඛාවක් ඇඳලා මේට අඳින්න. අත පල්ලෙහෙට දෙන්නේ නේද? ඒ දුරකට කොහොමද අත දෙන්නේ? ආයි මේ පැත්ත ඇත්ත මෙහෙම ඇඳලා පුළුවන් නේද උඩට ගන්න? ආ ආයි මඳින්නේ. උඩට ආයි. ඊට පස්සේ එතන රවුම් කරලා හරි. රවුම් කරලා ආයි පල්ලෙහාට අරගෙන හරි. මෙහෙට අදින්න. හරි. හරිද? හරි. ඒ ලේසි මේකනේ. හරිද? දෙක අපි මෙතන මේ මැන්දනේද ඉසෙට් හැඩියා. ඔව්. කොහොමද? ඒකම ආයි අඳින්නකෝ මෙතන. ආන්න. ආයි මෙතනින් මේම මෙහෙම මෙහෙම අන්න මේකෙත් මේකෙත් පුළුවන් මෙහෙම 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 හරියට හරි මෙහෙම මෙහෙම අන්න හරිද හරි ඊට පස්සේ අපිට මෙතනත් පුළුවන් ඒකම අඳින්නේ මේමෙන්දා මෙහෙමෙන්දා ආයි මෙහෙම ආයි මෙහෙම ආයි මෙහෙම නෑ ඒකමයි මේ අකුණක් වගේ නේද අන්න හරි හරිද මොන හරි මෙතනත් අපිට පුළුවන් මේ ෂෙට් එකේ මෙහෙම එකක් අරින් හරි සරලව එන්න නේද පාට කරමුද අපි මෙතනත් පුළුවන් අපිට තව ටිකක් ඕනනම් මේ මේ රවුම ටිකක් ගන්න කමඩ සපත්තුවක් තියෙනවද මේකේ ඔන්න ඔහම සපත්තුව තව ටිකක් රවුම් කරන්න හරි 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 අපි දැන් පාඩ කරමු අපි කාටුන් කැරක්ටර් එකක් ඇඳ නේද? දුවන එක. කොහමද? අතක් පස්සට ගියාම එක අතක් කකුලක් ඉස්සරහට ගියාම අනිත් අත පස්සට එනනේ. ආ. ඒක තමයි. අපි පෙන්නමුද? හා. ඔව් මෙන්න බලන්න. මෙන්න බලන්න අපි ඇඳපු එක නේද? ඉතින් මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් ඔයගලට අඳින්න පුළුවන් හැටි කියලා දෙන්න වැඩසටහන තමයි. හරි තියෙනවා. වැඩසටහන තමයි DPKIDS කියන්නේ. ඉතින් මම හිතනවා මේ වැඩසටහනෙන් ගොඩක් දේවල් ඔයගලු ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් එහෙම නම් ඔන්න අදත් අපි මේ වගේ මේ වීඩියෝ එකකින් අපි සමු ගන්නවා ඊළඟට අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්න වෙනස්ම විදිහේ වෙනස්ම අලුත්ම එකක් අරගෙන ඔයගල ගෙදට එන්න ජය වේවා කියමුද හා කියන්න ජය වේවා